මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. කුණාටු මැද්දේ පරිවාස දරුවන් අවදානම් චාරිකාවක ගෙන ගිහින්. මොකද්ද මේ වාර්තාව? කුණාටු හා අධික වැසි සහිත ආපදා තත්ත්වයේ නොසලකා මධ්‍යම පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිය බාරයේ සිටි දරුවන් 750කට අධික පිරිසක් සමග අවදානම් විනෝද චාරිකාවක නිරත වී තිබෙනවා. ලෝක ළමා දින සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා සංවර්ධන මධ්‍යස්ථානගත දරුවන් සඳහා සංවිධානය කළ වැඩසටහනක් ලෙස පසුගිය 26 වෙනිදා මෙම චාරිකාව ආරම්භ කර තිබෙනවා. ත්‍රිකුණාමලය පාසිකුඩා වෙරළ දක්වා වූ මෙම ගමනේදී අධික වැසි හේතුවෙන් ගමනාන්තයට යාගත නොහැකිව ගමන අතරමඟ නතර කිරීමට සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අයහපත් කාලගුණය ගැන කල්තියා අනතුරු ඇඟවීම කර තිබියදී මෙවැනි චාරිකාවක නිරත වීම ගැන මේ වන විට පරිභාස දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබෙනවා කියලයි සඳහන් කරන්නේ. දරුවන්ට අලුත් අත්දැකීම් ලබා දෙන එක, ළඟා කර දෙන එක ප්‍රශ්නයක් නෑ. මේ පරිවාසයේ සිටින අම්මලාගේ තාත්තලාගේ රැකවරණය අහිමි වෙලා ඉන්න ළමයින්ට ළමා කාලයේ දෙන එක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අපි කියනවානේ අර හොඳ කාලයක් බලන්න ඕන කියලා. ඉතින් මේ යහපත් කාලවකවානුවක් නෙවෙයි. එවැනි අවස්ථාවේදී මේ වගේ අවදානම් ගැනීම සම්බන්ධයෙන් නම් අපිට සතුටුදායි විදිහට කතා කරන්න බැහැ. ඉතින් මේ වගේ චෝදනාවන් එල්ල වෙනවා මේ විදිහට මේ ආයතන පද්ධතියන් වලට. ඉතින් ඔබ වගකීමෙන් වැඩ කරන්න. දරුවන් 750කගේ වගකීමයි ඔබ අරගෙන තිබිලා තියෙන්නේ. හදිසි ඒවත් යම්කිසි අවදානම් සහිත ක්‍රියාවලියකට යොමු වූවා නම් මේ දරුවන් 750කගේ ජීවිතයට වන්දි ගෙවන්නේ කවුරුන්ද? ඉතින් මේ වගකීම් සහගත භාවය රාජ්‍ය නිලධාරීන් විදිහට ඔබ නිරතුරුව ආරක්ෂා කරගන්න.